උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මැතිවරණ ප්‍රචාරක කටයුතු කාල සීමාවට සීමා අපේක්ෂකීන්ට සහ පෞලේ සමාජිකීන්ට ගෙන් ගෙට ගොස් ඡන්දය ආයාචනා කිරීමත් තහනම් දිවයිනේ සියලු බන්ධනාගාරවල අමුත්තන් පැමිණීම අතීතුවයි වැලිකඩ PCR පරීක්ෂණ සඳහා යොමු කළ 210 දෙනාට වෛරස ආසන්නනේ වින්නේ නැහැ. යහපාලනයේ සිදු කළේ පරිගැණීම් පමණයි. ජනතාවට කිසිදු සේවයක් ඉටු කළේ නැහැ. අගමැතිගෙන් චෝදනා. ජනතාවට සහන දෙන්න කඩිනමින් මැදිහත් වෙන්න සජිත් රජෙන් ඉල්ලයි. එජාප රජයක් යටතේ නැවතුණු සහන යලි ජනතාවට ලබා දෙනවා. රනිල් කියයි. තුනෙන් දෙකක් නොලැබුණොත් වෙනත් පක්ෂවල ප්‍රාණපකරුවන් වෙන හැටි බැසිල් පහදයි. ප්‍රතිවේන් දේශීය පුවත්. වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ අතර දිවයිනේ ඇති සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. දිවයිනේ ඇතේ සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොම්සාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු COVID-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමගයි. වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ දිනේදීම තාවකාලිකව නවතා දැමුණා. කන්දකඩු පිහිටේ මද්‍රව්‍යයට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට 21 මාර්තු මස 20වෙනිදා යොමු කළ රැඳවුවෙක් එම කටයුතු වලින් පසු පොළොන්නරුව බන්ධනාගාරයේ වෙත බාර දී තිබුණේ පසුගිය ජුනි 26 වෙනි දිනයි. අනතුරුව ඔහු ජුනි 27 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන තිබුණා. ඒ අනුව රැඳවුවාගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ මෙවන විට ආරම්භ වී ඇති අතර PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිතයෙකු වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම එම ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසකගේ PCR සාම්පල ලබාගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඊයේ රාත්‍රියේ පුත්කලින් 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුද වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශබෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මෙතරයේ දිනේදී නව ආසාදිතින් සිව් දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. නාවික හමුදා සමාජිකයෙකු ඉතියෝපියාව සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වුණේ. එනුව තවදුරටත් ආසාදිතෙන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 1967ක්. නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අද මධ්‍යම රාත්‍රියේ සිට සති 6ක කාලයක් වසා දැමීමට නියමිතව තිබෙනවා. ගත වූ දින කිහිපේ පුරා මෙල්බර්න් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනාගැනෙන අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්. පවතින තත්ත්වයේ හේතුවෙන් සංචරණ කටයුතු සීමා කිරීම සඳහා යලි කොන්දේසි පැනවීමට මෙල්බර්න් බලධාරීන් තීරණය කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණු විට නිවෙස්වලින් බැහැ
परीक्षण सहित එම රෝගීන්ට කම්පනයක් ස්නායු හානි මොළයේ ක්‍රියාකාරීත්වය తాවකාලික අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පොලිස් මද්‍රව විනාශක කාර්යාංශය විසින් අත්තර උගඩගත් නිලධාරීන් 12 දෙනා ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද නියෝග කළා. ඉක්ුත් පළමු වෙනිදා අත්තර උගඩගත් මෙම සැකකරුවන් පිරිස අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අවසර ලබා දී තිබුණා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවි ඉදිරියේ කැඳුන ලැබූ අවස්ථාවේදී මෙම සැකකරුවන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව දැනුම් දුන්නා. ඒ අනුව සැකකරුවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධ අද රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයා ලබන 14 වෙනිදා තේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. මෙම කොස්තාපල්වරයා පෙරියගමුව ආඩිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වනවා. අත්අඩංගුවටගත් මත්කුඩු සංවිධානාත්මක අපරාධකරුවන්ට අලෙවි කිරීමේ චෝදනාව මත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21ක්. ඊට පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය නිලධාරීන් 18 දෙනෙකු සහ සිවිල් වැසියන් 3 දෙනෙකුද ඇතුළත් වෙනවා. මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් සියල්ල මේවන විට తాවකාලිකව අත්තිරුවීමට පියවරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. අප වැඩිදුරටත් මේ පිළිබඳව පොලිසියෙන් විමසීමේදී අදාළ බැංකු ගිණුම් පිළිබඳ සවිස්තර වාර්තා කැඳවීමටද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ සැකකාර නිලධාරීන්ට අයත් වාහන 7ක්ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගෙන තිබෙනවා. මේ අතර මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිත වැටලීම් පිළිබඳ තොරතුරු එහි ඇතැම් නිලධාරීන් විසින් ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම් ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හේවත් විලේ සුදා නැමැත්තාට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නාලකද සිල්වා මහතා කොළඹ මහාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. වැලිකඩ සිරකරු ඝාතන නඩුවාද ගිහන් කුලතුංග ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිබිත්ගුල විනිසුරු මඩුල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්ති හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම කාර්යාංශයේ සේවය අරුණ පෙරේරා නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක නියෝමා රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගත් බවත් සාක්ෂිකරු පිළිගත්තා. එම විමර්ශනවලදී පොලිස් කොස්තාපල් අරුණ පෙරේරා සහ මද්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා අතර ඇති වූ සංවාදවලට අදාළ හඬපටද සොයාගෙන තිබූ බව සාක්ෂිකාර වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවමින් තිබූ පිරිමි පුද්ගල මල සිරුරු දෙකක් අද පෙරවරුවේ හමු වී තිබෙනවා. සිටිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ මල සිරුරු දෙකෙහි අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නැහැ. අදුදසන 7:10ට පමණ පැල්මඩුල්ල පොලිස් වසමේ ගණේකම ප්‍රදේශයේ දෙනවක ගඟේ තිබී පිරිමි මල සිරුරු දෙකක් හමු වී ඇති අතර පැල්මඩුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ මල සිරුරු එම ප්‍රදේශයේ කිසිවෙක් හඳුනාගෙන නොමැති අතර ඝාතනය කර වෙනත් ප්‍රදේශයක සිට මෙම සිරුරු දෙනවක ගඟට ගෙන බෙ දමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මృత ශරීරයන් සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණය පැල්මඩුල්ල රෝහල විසින් ආරම්භ කර තිබෙනවා. මේ අතර පිළියන්දල කැස්බෑව ගුරුගම්මන ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකු සිය නිවස තුලදීම ඝාතනයට ලක් වී තිබෙනවා. කිසිවෙකුගේ පහර දීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම හෝටලයක් පවත්වාගෙන යන ප්‍රසන්න සාගර කුමාර නැමැති ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ. 57 දී 2 රුපියක් වන මොහු ඝාතනය කර ඇත්තේ හෝටලයට යාබදව පිහිටි ඔහුගේ නිවසේ නිදන කාමරයේදී. එහිදී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට
වූ ව්‍යාපාරිකයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් අද කළුබෝවිල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර එෙහිදී මොට ආයුධයකින් හිසට සිදු කළ පහර දීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට වාර්තා වී ඇති අතර මෘත ශරීරය ඥාතීන්ට බහර දී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්තර පොලිසිය සහ බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා විසනකාරී ළමාශ්‍රම වෙළඳපොළ 2022 වන විට මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුවට වීඩියෝ තාක්ෂණයේ සේ සහභාගී වෙමින් COVID-19 සහ වැඩ කරන ලෝකයේ වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම තේමා කරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුවට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ුණා වීඩියෝ තාක්ෂණය මගින් එම සමුළුව ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Excellencies, ladies and gentlemen, I'm very pleased to have this opportunity to share my thoughts. COVID-19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය වැඩ ලෝකය නොබින්ද පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියාමාර්ග මම අගය කරනවා. ඇතැම් විට වර්තමාන ලෝකයේ මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය COVID-19 විසින් නිර්මාණය කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පශ්චාත් COVID-19 වෙමින් පවතින රටවලටත් වැඩ ලෝකයේ එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතිනවා ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකය මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනීන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගන්නට අපි විශේෂයෙන් අවධානය යොමු කළා අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6ක් ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලිකාංශයේ සේවාවල නිරත වෙලා ඉන්නවා කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේදී අප හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළා ඒ වගේම සඳහන් කළ යුතුයි ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළඳපොළ වසර 2022 වන විට තුරන් කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වෙලා තියෙනවා මේ අවස්ථාව සෑම රටකටම සිය වැඩලෝක යෝග්‍ය පරිදි නැවත පෙළ ගැස්වීමටත් මේ ගෝලීය ව්‍යසනයෙන් අනතුරු ආරක්ෂාකාරී සහ ශක්තිමත් ලෙස නැගී සිටීමටත් උපකාරී වනු ඇතැයි මා අවංකවම අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා that this opportunity will serve as a means for all countries to realign their worlds of work accordingly and emerge safer and stronger after this global calamity thank you ජාතික පුරාවිද්‍යා සමුළුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. මේ අතර කටුගම්පල ඊරියගොල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය යහපායන රජය පළිගැනීම් පමණක් සිදු කළ බවයි. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කටුකම්පල ප්‍රදේශයේ පැවැත්ුණා. බමුණන්සලා රැස් වෙලා ඉන්න ආකාරයෙන් ආප්‍රතිචාර වලින් පේන්නේ බමුණන්සලා තීන්දුව අරගෙන ඉවරයි පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න. ජනාධිපතිවරයාගේ ක්‍රියාව ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නය කවදාකවත් ඉටු කරන්න බැහැ සංවර්ධනයක් ගැන වුන් හිතුවේ නැහැ වුන්ට ඕනකම තිබුණේ අපෙන් පරිගැනීමේ ක්‍රියාවලිය ඉදියත් කරන්න පරිගැනීමක් තියෙනවා එක්තරා සීමාවක් හැබැයි මෙයාලට පරිගැනීමේ සීමාවක් නැහැ අපිව අශීලතාවයකට පත් කිරීමේ ක්‍රියාවලිය හැර ජනතාවට වැඩ කොටස කරන්න වුන්ට වෙලාවක් තිබුණේ නැහැ අපි රට එක්සිසත් කරලා प्रेमदास महत्यालापालन पक्ष एक्सजाति पक्ष कैपेलाते සිරිකොතේ බලය අල්ලන්න අපිට ඡන්ද දෙන්නලු දැන් රනිල් මහත්තයා අල්ලගෙන ඉන්නවා අනිත් මහත්තයා දැන් ඒක ගන්න දඟලනවා ඒක තමයි ඊයාලගේ වැඩි මේ අතර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් ලෙස නිරතව සිටින පරීක්ෂකයන්ගේ මෑත කාලීන පරීක්ෂණ ප්‍රතිඵල හා අනාවරණයන් සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ තත්කාලීන කරුණු පිළිබඳව විද්වත් සංවාදය ඔස්සේ දැනුවත් කිරීමේ ජාතික පුරාවිද්‍යා සමුළුව අද පෙරවරුවේ පදනම් ආයතනයේදී පැවැත්ුණා එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
රටතුල පවතින තත්ත්වය හමු වේ ජනතාවට සහන ලබා දීමට රජය කඩිනමින් බැඳිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගල්ගම ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී इदरी महामेतिवरणी समगि जन बलवेगे जय तहवर किरीमेनवे जन हमुमे तव जन हमुवे गलगमु प्रदेश समगि जन बलवेगे नायक सजित प्रेमदास महता प्रधान मेम जन हमु सदह समगि जन बलवेगे कुरनाकल दिश्रिक अपेक्षक जेसी अलवतुल सह नलीन बंडार महत्वे जनता අදහා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහිනේ. ඉතින් මේ වගේ තත්වයක් තුළ අද රජයක අරමුණ වී ප්‍රධානතම වැඩපිළිවෙල විය යුත්තේ ජනතාව ජීවත් කරවීම. විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටෙනවා. අපේ රටේ ආර්ථිකයත් කඩන් වැටෙනවා. හැබැයි මේ ආර්ථික අර්බුදය තුළ ලෝකයේ අනෙකුත් සෑම රටවල් තමන්ගේ ජනතාව සුරකිනවා. අපේ රටේ විතරයි සොච්චමක් දීලා ආණ්ඩුව හිත හදා ගන්නවා දුන්නු සොච්චම ප්‍රමාණවත් කියලා. මොකද ඒ ඇත්තොන්ට බඩු මිල තේරෙන්නේ නැහැ. දුක කඳුල වේදනාව පිළිබඳව අවබෝධයක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් තමන්ගේ ජනතාවට බෙදලා දීලා තියෙනවා. ඇමරිකාවේ ගෙවල් වලට කැපෑලෙන් එනවා චෙක් එක. බැංකුවට බැර කරනවා සල්ලි ටික. ඔය මෙහෙ වගේ ගිහිල්ලා ඔය පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරු ළඟ වැඳ වැටෙන්න ඕනේ නැහැ. ඒ මේ රටේ තියෙන වහල් ස්වරූපේ වර්තමාන අමාරු තත්ත්වය මැඩ පවත්වාගෙන හොඳ කාලේ එනකම් ජනතාව ජන ජීවිතය කඩා වැටෙන්නට නොදී මේ ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. වත්මන් රජයෙන් අහිමි කළ ජනතා සහන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ නැවත ලබා දීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හෝමාගම පිටිපල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ පස්වරුවේ හෝමාගම පිටිපෙන ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඉදිරිපත් වෙන පක්ෂවලින් මේ රටේ ගෙදර ආර්ථිකය හදන්න විසම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. රජයේ සේවය වුණත්, ගරිකාන්තේ වුණත්, වෙළඳ ව්‍යාපාරයේ හිටියත්, සංචාරක ව්‍යාපාරයේ හිටියත්, කොයි ව්‍යාපාරයේ හිටියත් අද මේ පහර හැම එක්කෙනාටම ලැබිලා තියෙනවා. මම අගවෙන්ට වෙලා ඉන්න අවස්ථාවේදී අපි හැම වෙලේම ආදායම් වැඩි කරන්න ප්‍රයත්න කරනවා. අපි තරම් රජයේ සේවයට වැටුපා දීම නඳුන්න ආණ්ඩුවක් නැහැ. රටේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරෝනා එක්ක නෙමෙයි. පණේ පටන් ගත්තේ 2020 රජයේ සේවකයන්ට දෙන්න තියෙන දීමනා නතර කරද්දී. අපි වරමක් ඉල්ලන්නේ ජනතාව එක්ක සම්මුතියක් ඇති කරගන්න. අපි ආණ්ඩුවක් ඇති කළේ ඒ සම්මුතියේ කොටසක් වෙන්නේ අර නැවැත්වුවේ දීමනා සියල්ලම දෙනවා. නවත්තන්නේ නැහැ රණුකේ වාර්තාව අපි ක්‍රියාත්මක කරනවා අපේ ප්‍රතිපත්තිය මේ අර්බුදයෙන් ගැලවෙන්න පුළුවන් ජනතාවගේ අතට මුදල් දීලා අපිට ශක්තිය දෙනවා ඩොලර් මිලියන 6000 හොයාගෙන ඔබේ අතට මුදල් දීලා රජයේ සේවය තවත් දියුණු කරනවා මහමැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එළඹින පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එළඹෙන අගෝස්තු මාස 5වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත සඳහන් උපදෙස් නිකුත් කර ඇති බවයි පොලිස් මුලස්ථානයේ පවසන්නේ. ප්‍රචාරක සීමාවන් ප්‍රධාන කරුණු 18ක් යටතේ අන්තර්ගත කර තිබෙනවා. යනු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඡන්දය ආයාචනා කරමින් ගෙන් ගෙට යාම නොකළ යුතු බවත් වෙනත් පුද්ගලින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවත් මෙම ප්‍රචාරක සීමාවන්හි පළමු ප්‍රකාශනයේ ලෙස සඳහන් කර තිබෙනවා. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන් ගෙට ඡන්දය ආයාචනා කරමින් ගමන් කරන පිරිස 3 දෙනෙකුට සීමා කර ඇති බවද පොලිස් මුලස්ථාන නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම නිරෝධායන පනතානුව නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති නියෝගවලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට යාම උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා සීමා කර තිබෙනවා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු මාස දෙවන දින මධ්‍යම රාත්‍රියේ අවසන් කළ යුතු බවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් යනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොබැති යුතු බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ දැන්වීමක් ස්ටිකර් කොඩියක් ප්‍රදර්ශනය කළ හැකිවන අතර වෙනත් කිසිදු රථයකට ඊට අවසර හිමිවන්නේ නැහැ. රථයේ වර්ණය වෙනස් වන අයුරින් පසුපස වීදුරුව ආවරණය වන අයුරින් දැන්වීම ස්ටිකර් ඇලවීම සිදු නොකළ යුතුයි. යම් මාර්ගයක අත්පත්‍රිකාවක් දැන්වීමක් ප්‍රදර්ශන පත්‍රයක් දැන්වීම කොළයක් චිත්‍රයක් අපේක්ෂක මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිච ජාලිය සේනරත්න මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට 3/2 බලයක් ලබා නොදුනහොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අන් පක්ෂවල ප්‍රාණ අපකරුවෙක් බවට පත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමිතායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එය දුකොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධානම දේ තමයි ඡන්දය. නිසා සියලු දෙනාම ඡන්දෙට යන්න ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යම ආරක්ෂාව දීමට මැතිවරණ කොමිසමත් රජයත් සෞඛ්‍ය බලධාරිනුත් ක්‍රියා කරන බව අපිට සාතික කරන්න පුළුවන්. අපිට මේ කොවින් වුවදොරත් එක්ක තවම අවසාන පිළිතුරක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් මෙහාට ගෙන්න ගැනීම. ඒක අපිට ලොකු අභියෝගයක්. එන්න එන්න ප්‍රමාණය වැඩි වෙනවා. මොකද දැන් මේ මේ විස බීජේ නැහැ. ආපහු විස බීජේ එනවා නම් එන්නේ පිටින්. ජනතාවගේ සුභ සිද්ධිය සඳහා හොඳ ව්‍යවස්ථාවක් හදන්න පැහැදිලි බලයක් දෙන්න නැත්නම් එක එක්කෙනාගේ අපි ප්‍රාණ අපකාරය වෙනවා අන්තිමට විවස්ථාව හදන්න ගිහිල්ලා ඊට කලින් තිබිච්ච ආණ්ඩුව විසින් අවබෝධා ගිවිසුම් අත්සන් කළා තියෙන විදිහ ජාත්‍යන්තර වගේ ඒ වගේ ගිවිසුමක එකපාරටම අපිට හැකියාවක් නැහැ ඒවා අවෝසි කරන්න ඒවා දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආකාරයට වෙනස් කිරීම තමයි අපි උත්සාහ කරන්නේ ඊයේ දිනේදී දලතාදි කොරළ මාත්‍ය චෝදනාවක් කළා සමෘද්ධිලාභින්ට ලබා දුන්න මේ මුදල අය කිරීමට උත්සාහ කරනවා කියලා මම පැහැදිලිව කියනවා සමෘද්ධියේ ලාභින් ඉතබ කට්ටියට සමෘද්ධිය විතරක් නෙවෙයි 5000ත් සමෘද්ධියත් දෙකම හම්බුණා බැංකු වලින් ඒ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු ඉෂ්ටු වුණේ නැහැ මම ඉල්ලනවා දැනුත් දුගානේ මේ බැංකු වල මේ එක මාසෙක ලාභය පොලිය අකත් කපහරින්න කියලා ඒ රජයෙන් කරන එකට වඩා බැංකු වලට තියෙන යුතුයකමක් ඉෂ්ට කරන්නේ ඒ යුතුයකම ඉෂ්ට වුණේ නැහැ කියන අදහස තමයි මගේ තියෙන්නේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමි වී ඇති අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පුළුවන්කම ලැබුණා පාර්ලිමේන්තුවේ 6/5 බලෙන් 19 වෙනි සංශෝධනය සම්මත කරන්න. ඒ සම්මත කළ සංශෝධනය නිසා තමයි රාජ්‍යාන්තරණය නිදහස්ව නිවහල්ව රටේ සංවර්ධන ක්‍රියාවලියට සහ අනෙක් ක්‍රියාවලියන්ට අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරලා තිබෙන්නේ. ඒ නිසා සමස්ත ඡන්දදායකයන් සසර වසන තුරු 19 වෙනි සංශෝධනය නොකළ යුතුයි කියලා මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැතියි. 19 වෙනි සංශෝධනයේ සංශෝධනයක් කරනවා නම් ඊට වඩා සියලු බලවේග එකඟ වන කරුණක් තිබිය යුතුයි. ජනතාවගේ තුනෙන් දෙක බලය ලබා ගැනීමට වඩා වැදගත් සියලු කණ්ඩායම් වල එකඟතාවයකට පැමිණිය හැකි කරුණු එකතැනකටගෙන ක්‍රියා කිරීම. එහෙම නැතුව පහසුවෙන් ඒකාධිපති ස්වරූපෙන් වියරු වැටිලා ක්‍රියා කරන නම් තුනෙන් දෙක බලයක් ලබා නොදිය යුතුයි. ඡන්දදායකයන් ඊටාම කල්පනාවෙන් සිට ලබාගත යුතු කාරණේ තමයි කිසිසේත් ඒ සඳහා මහ ජනතාවට නොදිය යුතුයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොබෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.